ගරු ස්වාමීන් වහන්ස සමාජ ව්‍යසනවල පසුබිම කල්යාණ මිත්‍ර ඇසුරු නොමැතිකම කියලා බොහෝ විට අපිට අපේ ස්වාමීන් වහන්සලා පැහැදිලි කරනවා. කල්යාණ මිත්‍ර ඇසුරේ ඇති වැදගත්කම ඔබ වහන්සේ අපිට ධර්මානුකූලව මේ අවස්ථාවේදී තවදුරටත් අවබෝධ කර දෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස? මෙහිමයි නෝනා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා ගැන කියනකොට මේ ලෝකේ සැබෑම කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් එයා අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙලා තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. සෝවාන් ඵලයට පත් වුණ කෙනා තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනා. එයාට තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය පිළිබඳ තව කෙනෙකුට දැකීමක් කියන්නේ පුළුවන්. එහෙනම් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැබෑම කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් එයා අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ. නමුත් එක දවසක් මට මතකයි එක්තරා කණ්ඩායමක් හතර දෙනෙක් පස් දෙනෙක් වගේ පිරිසක් මං ගොය කුටියක ඉන්නකොට බණ අහන්න ආවේ ඒ ඇටික ප්‍රභු අය. ඒ ප්‍රභු අය අතර එක හිටිය සරමයි කම්සිය ඇඳපු මහත්තයෙක්. එයාට අවුරුදු 75 කට වයසක මහත්තයෙක්. ඒතකොට ඒ අය ඇවිල්ලා ටිකක් ගැඹුරු ප්‍රශ්න වගේක් ඇහුවා. මම හිතුවේ නෑ එහෙම ප්‍රශ්න අහයි කියලා. ඒතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඇහුවේ අර සරමයි කම්සිය ඇඳන් හිටිය වයසක මහත්තයෙක්. ඒතකොට මං අර ප්‍රභු මහත්තයාගෙන් ඇහුවා මහත්තයෝ මේ කවුද කියලා. එතකොට මේ මහත්තයා කිව්වා මේ මගේ කල්යාණ මිත්‍රයා. මගේ මට කේන්ති යන දෙයක් සිද්ධ වුණාම මම මෙයාගෙන් තමයි උපදෙස් ගන්නෙ කියලා. නමුත් මේ මාත්‍යා සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. නමුත් අපිට සැබෑ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න බැරි නම් තේන්නාද? සැබෑ කල්යාණ මිත්‍රයෙක්ගේ උපදෙස් ගන්න බැරි නම් තේන්නාද? අපි දක්ෂ වෙන්න ඕනේ අපිට වඩා දැනුමෙන් තේරුමෙන් බුද්ධියෙන් ඉහළ කෙනෙක් ඇසුරු කරන්න. එතනදී එතකොට යා කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. තේන්නා? නමුත් එයාට අර සෝවාන් ඵලයට පත් වුණ කෙනා දෙන කල්යාණ මිත්‍ර භාවය දෙන්න බෑ. නමුත් එහෙම කෙනෙක් නැත්තම් දැන් සමහරු ඉන්න අපි කියමු සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා ගිහි කෙනෙක්. ඒතකොට දැන් කවුරු හරි අදාළ කෙනෙක් එයාගෙන් කමඨහන් ගන්න කැමති? මොකද අපි අරයට යන් තියෙන කාමයන් තුල ඉන්න කැමැත්තනේ. දැන් ඒතකොට සෝවාන් ඵලයට පත් වුණ කෙනාගෙන් කමඨහන් අරන් එයාට බෑනේ නේද? ඒතකොට එහෙම කෙනෙක් අවම වශයෙන් සමන්ත වඩා දැනුමින් තේරුමින් බුද්ධියෙන් වැඩි කෙනෙක් තමන්ගේ මිත්‍රයා හිතවතා කරගන්න. එහෙම නැත්තම් බුදුරයන් වහන්සේ කියන ඔබ තනියම ඉන්නේ. ඔතනදී හේතුඵල ධර්මයන් මුල් වෙනවා නෝ. මොකද කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. එතන හොඳට තේරුම් ගන්න. හේතුඵල ධර්මයන් දුර්වල නම් ඊට අදාළව කල්යාණ මිත්‍ර ආශ්‍රයේ නාමයෙන් ලැබෙන්නම අසපුරුෂාශ්‍රය. ලැබෙන්නම යන්න යන තැන හොයාගෙන යන තැන ලැබෙන්නම වැරදි අසපුරුෂාශ්‍රයක්මයි. ධර්මයෙන් බැහැරට යන අවවාදය දෙන ආශ්‍රය. ඒතර කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන දේ අනිවාර්යම හේතුඵල ධර්ම. එතන මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන කාරණය ගැන කතා කරද්දී මට මතක් වෙනවා සංකීර්ණ ඇමතිවරේ. කොසල් රජුරුවන්ගේ ඇමති මණ්ඩලයේ හිටිය ශ්‍රේෂ්ඨ ඇමතිවරේ. කොසල් රජුරුවන්ගේ ප්‍රාන්තයේ යුද්ධයක් තිබ්බා. මේ යුද්ධයේ කොසල් රජුරුවන්ටත් විසඳන්න බැරුව කියලා. මේ යුද්ධයේ විසඳන්න බැරි තැනේ කොසල් රජුරුව ඇමති මණ්ඩලයට කියනවා මේ යුද්ධයේ විසඳන්න පුළුවන් ඇමති කෙනෙක් ඉන්නවා නම් ඔබ මේ යුද්ධය දින්නට පස්සේ මං සතියක් මේ රජකම දෙනවා. සතියක් තෑග්ගක් හැටියට රජකම රජකම් විතරක් නෙමෙයි මේ මගේ අන්තපුරයේ මේ සියලුම සැප සම්පත් ඔබට සතියක් දෙනවා කියන කාටයි. ඒලා මේ සංසිත කියන ඇමතිවරයා ඉදිරිපත් වෙනවා මම මේ කරනවා. ගිහිල්ලා මෙයා යුද්ධ කරලා ප්‍රාන්තයේ තමන්ගේ ග්‍රහණයට ගන්න. කොසල් රජතුමාට ඇවිල්ලා ජයග්‍රහණය කියද්දී කොසල් රජතුමා සතියකට රජකම දෙනවා. සියලුම සැප සම්පත් එක්ක රජකම දෙනවා. ගිහිල්ලා එයා පොඩ්ඩක් අයින් වෙලා ඉන්නවා සතිය. මේ මිනිස්සයා උඩරිම දැන් එයා දන්නවනේ හත් දවසෙන් ඔක්කොම ඉවරයි කියලා. උපරිම සැප විඳලා දැන් අද තමයි අන්තිම දවස. අද අන්තිම දවස මෙයා උයන් කෙළියට ගිහිල්ලා විසවුන් එක්ක විනෝද වෙලා දැන් ඇතා පිට එද්දි හොඳටම මත් වෙලා යන්නේ. හොඳටම මත් වෙලා ඉදී බුදුරයන් වහන්සේ මේ ඉස්සරහෙන් වඩිනවා. නමුත් වෙනාසේ ස්වාමීන් වහන්සේලාට එක වඩිනවා. වඩින වෙලාවෙවත් මේ සම්ති සැමතුරේ ඇතාගේ පිටින් දැස්සෙවත් නැහැ. මොකද එච්චරට මත් වෙලා හිටියේ. එහෙනම් එච්චරට මත් වෙලා ඉදලා ඇතාගේ පිටින් දැස්සෙවත් නැහැ. ඊට පස්සේ මේක දැකපු බුදුරයන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියනවා මහණෙනි ඔය ඇතා පිට යන සම්තිත බීමත්ව ඇතා පිට යන සම්තිත හෙට උදේට රහත් වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේලාට හරි ප්‍රශ්නයක්. ඒක එක්කනා ආරාමයට ගියාට පස්සේ කුකුස් ඇති කරගන්නවා. එහෙම කොහොමද? මම අවුරුදු 10ක් කැලේ හිටියා. මම අවුරුදු 5ක් කැලේ හිටියා. මම මෙච්චර කැලේ හිටියා. අපිට බැරි වුණා සෝවාන් ඵලයටවත්. මේ කොහොමද ඇතාගේ පිට යන සම්තිත බීලා ඉන්න සම්තිත හෙට උදේට රහත් වෙන්නේ කියලා? මේක බුදුරජාන් වහන්සේකින් අහද්දී බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි බුදුරජාණන් වහන්සේ නමක් කියූ දෙයක් වරදින්නේ නැහැ. නිසා හෙට උදේ වෙනකන් ඉවසගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ මේ බීමත්ව හිටිය සංසිත හෙට උදේට රහත් වෙනවා කියන්නේ పూర్වේ නිවාසානුස්සති ඥාණයෙන් උන්වහන්සේ දකිනවා ඊට අදාළ කුසල් සංසිත පිටිපස්සේ තියෙනවා කියලා. නමුත් දැන් අවසාන මොහොතේ මේ කිසිම දෙයක් සංසිත දන්නේ නැහැ. දැන් අවසාන අදරය විතරයි රජකම තියෙන්නේ. පෑ ගිහිල්ලා එයා ආදරය කරන කැමති